තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 අවසරයි පින්නස්සනංස නමෝ බුද්ධාය නමෝ බුද්ධාය සත්‍තිමේ භික්කවේ බොජ්ජංගා භාවිතා බහුලී කතා අනුපන්නා උපජ්ජಂತಿ නාඤ්ඤත්‍ර තතහගතස්ස පාතු භාවා අරහතෝ සම්මා සම්බුද්දස්ස පින්න ස්වාමීන් වහන්සේ මායේ පුටා දැක්කේ අපි මේ දිනවල සාකච්ඡා කරන බොජ්ජංග සංයුක්තයට අයිති උපාද සූත්‍රයේදී භාගිතුන් වහන්සේ වදාළ උතුම් සම්බුදු වණපදයක කොටසක් ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නත් මහණි හතක් තියෙනවා මේ අවබෝධය ඇති කරන අංග භාවිතා බහුලී කතා අනුපන්න උපජ්ජಂತಿ නූපන් විදියට මේ උපදිනව නාඤ්ඤත් තථාගතස්ස පාදු බව මේ බුදුරජාණන් වහන්සේ නැත්නම් තථාගතයන් වහන්සේගේ පහළ වීමකින් තොරව අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළ වීමෙන් තොරව උපදින්නේ නැහැ කියන මේ බොජ්ජංග හත මනාදී හත කියලා භාගතුන් වහන්සේ වදාලා කතමේ සත්ත සති සම්බොජ්ජංගෝ සතිය සීය නැමැති අවබෝධය ඇති කරන අංගය ධම්මවිචය සම්බොජ්ජංගෝ ධම්මවිචය නැමැති ධර්මය නුවණින් විමසීම නැමැති අවබෝධය ඇති කරන අංගය සති ධම්මචේ විරිය සම්බොජ්ජංගේ වීරිය නැමැති අවබෝධය ඇති කර දෙන අංගය සති ධම්මචේ විරි පීති ප්‍රීතිය නැමැති අවබෝධය ධර්ම මාර්ගයේ දිනු කරද්දී පීතිය නැමැති අවබෝධය ඇති කරන අංගය පස්සද්දි කායික මානසික සැහැල්ලු බව ධර්ම මාර්ගයේ ගමන් කරද්දී බණ භවනා කරද්දී කුසලිතර දිනු වෙලා යද්දී කායික මානසික සැහැල්ලු බව අවබෝධ කරන අංගයක් බව ස්වාමීන් වහන්සේත් අපි කතා කළා. පින ස්වාමීන් වහන්සේ සති ධම්මචේ විරිය පීති පස්සද්දි සමාධි හිතේ කුසල්සිත එකඟ බව ස්වාමීන් වහන්සේ අපිට පසුගිය වැඩසටහන කියලා දුන්නා මේ අභ්‍යග්ග නිමිත්තං සමත නිමිත්තං ආදී වශයෙන් මේ සමාධි සම්බොජ්ජංගයට ආහාර වශයෙන්. ඒ වගේම පින්නස්සන උපේක්ඛා සම්බොජ්ජංගේ හත්වෙනි එක. ඉතින් භාගතුනාසේ වදාලා මේ බොජ්ජංග හත තථාගතයන් වහන්සේගේ පහළ වීමෙන්තරව ලෝකයට දායාද වෙන්නේ නැහැ කියලා. භාගතුනාසේ පහළ වීමෙන් කියනවා මේ බොජ්ජංග හතත් ලොවට උපදින්න. ඉතින් බොජ්ජංග සංයුක්තයේ ස්වාමීන් වහන්සේ මේ විදිහට භාගතුන් වහන්සේගේ පහළ වීම නිසා බුදුරයන් වහන්සේගෙන් භාගතුන් වහන්සේ ධර්මය ඇසූ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලාගෙන් තථාගත ධර්මය ඇහිලා මේ බොජ්ජංග හත අපූර්වවට මනාකොට වැඩෙන හැටි භාගතුන් වහන්සේ වදාළ උතුම් දේශනාවයි සාකච්ඡා කරන්නේ තමයි සීල සූත්‍රය. ස්වාමීන් වහන්සේ සීල සූත්‍රයේ භාගතුන් වහන්සේ කොහොමද පිවිසෙන්නේ මේ බොජ්ජංග හත මේ දිනු වීම මුලින්ම සති සම්බොජ්ජංගය කෙනෙකුගේ ජීවිතයේට අපි කතා කළා සති සම්බොජ්ජගතාණීය ධර්ම කියලා. ඒත් ඒ වටපෝ අපිට මේ සූත්‍ර දේශනාවෙන් මනාකොට පිළිතුරු විසඳුම් උත්තර ලැබෙනවා මේ බොජ්ජංගය වැඩෙන විදිය ගැන සාමිනාස. අවසරයි. මේ සීල සූත්‍රයේ මේ බොජ්ජංග සීල සම්පන්න ශ්‍රාවකයා තුළ වැඩි යන ආකාරයේ එහෙමයි. බුදුරජාණන් වහන්සේ තම මැනවින් විස්තර කරලා දෙනවා සන්නංශ. බුදුරජාණන් වහන්සේ වදානෝ යේතේ භික්කවේ භික්කු සීල සම්පන්න සමාධි සම්පන්න පඤ්ඤා සම්පන්න විමුක්ති සම්පන්න විමුක්ති ඥාන දස්සන සම්පන්න. මහණනි යම් මේ භික්ෂූන් ඉන්නවද සීල සම්පන්න වලින්, ඒ කියන්නේ සිල්වත්. එහෙමයි. අපි කතා කරා සීල සම්පන්න කිව්වහම ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ, පස්සේ ඉන්ද්‍රිය සංවර සීලේ, ඊට පස්සේ ප්‍රත්‍යසන්නිස්ෘත සිව්පස්සේ පරිභෝග කරද්දී අර්ථය සලකාගෙන නොවනින් සලකාගෙන පාවිච්චි කිරීම නම් ප්‍රත්‍යසන්නිස්ෘත සීලේ, ආජීව පාරිශුද්ධ සීලේ කියන ඒ සිව් පාරිශුද්ධ සීලයෙන් යුක්ත සීල සම්පන්න, ඊට පස්සේ සමාධි සම්පන්න, සමාධිමත් සිතකින් යුක්ත ප්‍රථම ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි ධ්‍යාන, හතරවෙනි ධ්‍යාන ආදී වශයෙන් මේ ධ්‍යාන උපදවාගත්තු සමාධි සම්පන්න, ඊට පස්සේ පඤ්ඤා සම්පන්න. ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයේ පිළිබඳ අවබෝධයෙන් යුක්ත, චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් යුක්ත ප්‍රඥා සම්පන්න, ඊට පස්සේ
ඒ ප්‍රඥාව තුළ ලබන විමුක්තිය තණ්හාවෙන් නිදහස් වීම කියන විමුක්තිය ලබාගත්තු විමුක්ති සම්පන්න ඒ වගේම විමුක්ති ඥාන දර්ශන සම්පන්න මේ විමුක්තිය පිළිබඳව ඥාන දර්ශනයකින් යුක්ත කීනා ජාති ජාති ශේවන දැන් සෝතාපන්න ශ්‍රාවකයාටත් තමන් සතර අපායන් නිදහස් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජනයන්ගෙන් නිදහස් කියලා විමුක්ති ඥාන දර්ශනයක් තියෙනවා. එහෙමයි සර්. ඊට පස්සේ සකදාගාමි කෙනාට තව දුරටත් ඒ රාග දේශ මොහ තුනේ වුණා කියන විමුක්ති ඥාන දර්ශනේ තියෙනවා. තමන් සතර අපායන් නිදහස් කාම ලෝකේ එකවතාවක් විතරයි උපදින්නේ. ඊට පස්සේ අනාගාමි ශ්‍රාවකයා ඒ කාම ලෝකෙට එන්නේ නැහැ. කාම රාග, පටිග, ඊට පස්සේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන වරම්භාගේ සංයෝජනයන්ගෙන් නිදහස් ඒ විදිහේ විමුක්ති ඥාන දර්ශනයක් ලැබෙනවා. අරහත් ශ්‍රාවකයා ලබන්නේ කීනා ජාති, ජාති ශේවන, ඊට පස්සේ කීනා ජාති උසිතම් බ්‍රහ්මචර්ය, බඹසර වැස නිම කළ, ඊට පස්සේ උසිතම් බ්‍රහ්මචර්යං කතං කරණීයං කළ යුත්ත කළ, නාපරං ඉත්තත්ථායාති පජානාති, නැවත නිවන් අවබෝධය පිණිස කළ යුත්තක් නෑ, ආය නැවත මේ සසරට පැමිණීමක් නැහැ කියන විමුක්ති ඥාන දර්ශනේ ලැබෙනවා. එතකොට මෙන්න මේ සීල සම්පන්න, සමාධි සම්පන්න, ඊට පස්සේ ප්‍රඥා සම්පන්න, ඊට පස්සේ විමුක්ති සම්පන්න, විමුක්තියටපත් වෙච්ච, ඒ වගේම විමුක්ති ඥාන දර්ශනයෙන් යුක්ත. එහෙමයි. දැන් අපිට ඒ රහතන් වහන්සේලාගේ විමුක්ති ඥාන දර්ශනේ විමුක්තිය ගැන තමයි තේර තේරි ගාථා වලින් දැනගන්න ලැබෙන්නේ නේ. එහෙමයි. අන්න ඒ විදිහට සීල සම්පන්න, සමාධි සම්පන්න, ප්‍රඥා සම්පන්න, විමුක්ති සම්පන්න, විමුක්ති ඥාන දර්ශන සම්පන්න කියන ඒ ශ්‍රාවකයන් යේතේ භික්කවේ භික්ඛු යම් මේ භික්ෂූන් ඉන්නවද ඒ විදිහට සීල සම්පන්න, සමාධි සම්පන්න, ප්‍රඥා සම්පන්න, විමුක්ති සම්පන්න, විමුක්ති ඥාන දර්ශන සම්පන්න දස්සනම් පහම් භික්කවේ තේසම් භික්ඛූනම් බහුකාරං වදාමි. අන්නේ බුදු භික්ෂූන්ගේ දර්ශනය පවා බොහෝ උපකාර සහිතයි කියලා මම කියන්නේ කියනවා. ඒ කියන්නේ දකින්ට ලැබීම පවා. දකින්ට ලැබීම පවා. දැකීම පවා. බුදුරජාණන් වහන්සේ වදාළේ දස්සනානුත්තරය කියලා නනේ. එහෙමයි සන්නා. ඒ තථාගත බුදුරජාණන් වහන්සේ, තථාගත බුදුරජාණන් වහන්සේගේ මේ සීල සම්පන්න, සමාධි සම්පන්න, ප්‍රඥා සම්පන්න, විමුක්ති ඥාන දර්ශනේ සම්පන්නේ යුක්ත ශ්‍රාවකයන් යමෙක් හිත පහදවගෙන දකිනවනම් ඒක මංගල දර්ශනයක් කියලා මංගල සූත්‍රයේ සමනානංච දස්සනං ඊත මංගල මුත්තම. එහෙමයි. ශ්‍රමණ වරුන්ගේ දර්ශනේ මංගල කාරණාවක් කියලා අපිට මේ මොන ගහේනවා. ඊළඟට අනුත්තරී සූත්‍රයේක දස්සනානුත්තරී ජීවිතී අනුත්තර භාවයට ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන දර්ශනය කියලා සඳහන් වෙනවා නේ සන්නංස. ඒක මේ සත්‍යයන්ගේ පිරිසුදු භාවයේ පිණිස උපකාර වෙනවා. දුක් දුම්නස් වලින් ඒවා දිරුවෙල යන්න උපකාර වෙනවා. ඒ වගේම හඬන වැළපෙන ලෝකෙන් නිදහස් වෙන්න උපකාර වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්න උපකාර වෙනවා. නිවන සාක්ෂාත් කරගන්න ඒ දර්ශනේ උපකාර වෙන ආකාරයේ අනුත්තරී සූත්‍රයේ සඳහන් වෙනවා. ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන දර්ශනය. අන්න එබඳු ඒ සීල සම්පන්න, සමාධි සම්පන්න, ප්‍රඥා සම්පන්න, විමුක්ති විමුක්ති ඥාන දර්ශන සම්පන්න කියන කාරණා පහක් නේද? සීල සම්පන්න, සමාධි සම්පන්න, ප්‍රඥා සම්පන්න, විමුක්ති සම්පන්න, විමුක්ති ඥාන දර්ශන සම්පන්න. එබඳු ශ්‍රාවකයන්ගේ දර්ශනය පවා බොහෝ උපකාරයි, බොහෝ පිහිට පිණිස පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඊළඟට වදානෝ සවනම් පහම් භික්කවේ තේසම් භික්ඛූනම් බහුකාරං වදාමි. එමදු වික්ෂූන් ඇසුරින් යමක් ශ්‍රවණය කිරීමත් බොහෝ උපකාර සහිතයි කියන. එමදු වික්ෂූන් ඇසුරින් අයහපත් දෙයක් දෙතිස් කතාවක් අහන්න ලැබෙන්නේ නැහැ නේද? අපිට තමයි ධර්මයේ අහන්න ලැබෙන. ධර්මයේ අහන්න ලැබෙන. සවනානුත්තරිය ලැබෙනවා. දස්සනානුත්තරිය ලැබනකොට ඊළඟට ශ්‍රවණයෙන් තමන්ගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරගන්න ලැබෙනවා. ජීවිතයේ පිරිසුදු කරන, සංසිඳීම ඇති කරන, නිවන පිණස පවදින ශ්‍රී සද්ධර්මයේ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත ශ්‍රී සද්ධර්මයේ අහන අවස්ථාව ලැබෙනවා. අන්න සවනම් පහම් භික්කවේ තේසම් භික්ඛූනම් බහුකාරං වදාමි. එබඳු භික්ෂූන්ගේ යම් දෙයක් ඇසීම පවා, ශ්‍රවණය පවා. යා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ එකතු වුනහම එක්ක දහම් කතාවක් කරනවා කියලා නැත්නම් ආර්ය වූ තුෂ්ණිම් භූත භාවයේ නිහඬව භාවනාවක සිත සංසිඳව ගන්නවා කියලා. ඉතින් එවද වික්ෂූන් ඇසුරින් යමක් ශ්‍රවණය කිරීම පවා බොහෝ උපකාර සහිතයි කියලා මම කියනවා කියලා.
ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාන උපසංකමනම් පහම් භික්කවේ. ඔව් උපසංකමනම් පහම් භික්කවේ තේසම් භික්ඛූනම් බහුකාරං වදාමි. එබඳු වික්ෂූන් කරා එළඹීම වෙත එළඹීමත් ඒකත් බොහෝ උපකාර සහිතයි කියලා මම කියන්නේ. එබඳු වික්ෂූන් කරා එළඹීම. ඊළඟට පයුරු පාසනම් පහම් භික්කවේ තේසම් භික්ඛූනම් බහුකාරං වදාමි. එබඳු වික්ෂූන් ඇසුරු කිරීම පයුරු පාසනේ. ඇසුරු කිරීමත් බොහෝ උපකාර සහිතයි කියලා මම කියන්නේ මහණෙනි කියන. ඊළඟට අනුස්සතිම් පහම් භික්කවේ තේසම් භික්ඛූනම් බහුකාරං වදාමි. එබඳු වික්ෂූන් ගැන ගුණ වශයෙන් සිහි කිරීමත් ඒකත් බොහෝ උපකාර සහිතයි කියලා මම කියන්නේ කියන. අනුස්සතානුත්තර ඊළඟට අනුපබ්බජ්ජම් පහම් භික්කවේ තේසම් භික්ඛූනම් බහුකාරං වදාමි. මහණෙනි එබඳු වික්ෂූන් අනුව ගිහිල්ලා පැවිදි වීමත් එබඳු වික්ෂූන් අනුව ගිහිල්ලා පැවිදි වීමත් අපිට අතීතයේ මොන ගහනව නේද? එබඳු වික්ෂූන් ඇසුරු කරලා පැවිදි භාවය ලැබලා උත්තම ඵල සාක්ෂාත් කරලා මේ සසර දුක්ගෙන නිවාගෙන සිත පිරිසුදු කරගත්තා. ඉතින් එබඳු වික්ෂූන් ඇසුරින් ඇසුරු කරලා ඒ අනුව පැවිදි වීමත් බොහෝ උපකාර සහිතයි කියලා මම කියන්නේ කියනවා. තං කිස්ස හේතු මහන්නේකට හේතුව මොකද්ද? තථා රූපානම් භික්කවේ භික්ඛූනම් ධම්මං සුත්වා. ඒකට හේතුව කියනවා එබඳු ආකාර, ඒ කියන්නේ සීල සම්පන්න, සමාධි සම්පන්න, ප්‍රඥා සම්පන්න, විමුක්ති සම්පන්න, විමුක්ති ඥාන දර්ශන සම්පන්න කියන මේ අංගයන්ගෙන් යුක්ත භික්ෂූන් ඇසුරු කළහම, එබඳු භික්ෂූන්ගෙන් ධර්මයේ ශ්‍රවණය කළහම ද්වේන වූපකට්ඨෝ විහෙරති. එයා මේ කියන්නේ විවේක දෙකකින් වාසය කරනවා. දෙආකාරයක විවේකයක් ලැබනවා කියන. එහෙමයි සන්නස. මොකද්ද? කාය වූපකාසේනච චිත්ත වූපකාසේනච. කාය විවේකේන ඒ වගේම චිත්ත විවේකේ. කයට කායිකව දැන් කරණීයමෙත් සූත්‍රයේ තියෙන නේද? අප්ප කිච්චෝච සල්ලහුක වූති. අල්ප කටයුතු ඇතිව සැහැල්ලු දිවි පැවිතුම් පවත්වන බව මේ ධර්ම මාර්ගයේ උපකාරයක්. ඒ කියන්නේ කායික විවේකේ. විවේකේ. කාය විවේකේ. අන්නේ විදිහට කාය විවේකයේ දෙන්න අර මේ සීල සම්පන්න, සමාධි සම්පන්න, ප්‍රඥා සම්පන්න, විමුක්ති සම්පන්න, විමුක්ති ඥාන දර්ශන සම්පන්න ශ්‍රාවකයන් දර්ශනේ, ඒ ඇසුරින් ධර්මයේ ශ්‍රවණය කරලා ඒක හේතු වෙනවා කියන. එහෙමයි. කාය විවේකයෙන් වාසය කරනවා. ඒ විතරක් නෙමෙයි චිත්ත වූපකාසේන චිත්ත විවේකයත්. සිතට විවේකය කියන්නේ සිත සංසිඳුවා ගන්නවා. හිතට මේ නීවරණයන්ගෙන් හිත වලක්ව ගන්නවා. නීවරණයන්ගෙන් මේ හිතට හරි අවිවේකයි නිසා නම් ඒ නීවරණයන් සංසිඳවල මේ බොජ්ජංග ධර්මයන් වඩා ගන්න අවස්ථාව සලස ගන්න. චිත්ත විවේකේ සලස ගන්නවා. අන්න ඒ විදිහට සෝ තථා වූපකට්ටෝ විහෙරන්තු. අන්න එයා ඒ විදිහට විවේකීව වාසය කරද්දී තන් ධම්මං අනුස්සරති අනුවිතක්කේති. ඒ ධර්මය සිහි කරනවා. ඒ එබඳු භික්ෂූන් ඇසුරින් අහපු ධර්මය මේ සිහි කරනවා. අනුස්සරති අනුවිතක්කේති. ඒ අනු විචාරය කරනවා. නැවත නැවත නුවණින් සිහි කරනවා. එහෙමයි දෙංගල ස්වාමීන් වහන්සේ කලින් දවසේ අපිට සාකච්ඡා කළේ ආහාර සූත්‍රයේදී නීවරණවලට ආහාරයි බොජ්ජංගවලට ආහාරයි ඒ වගේ ධර්මය වහා එහෙම සිහි කරනවා. එතකොට ඒ නීවරණ වලට යට නොවෙන්න උපකාරයක් වෙනවා ඒ ධර්මය සිහි කිරීම. සිහි කිරීම. ඊට පස්සේ සාන්නංශ මේ භික්ෂුව තුළ දැන් මේ ඇසුර නිසා, මේ දර්ශනය නිසා, ශ්‍රවණය නිසා, ඒ වගේම එළඹීම නිසා, පයුරු පාසනය නිසා, සිහි කිරීම නිසා, ඒ වගේම මේ අනුව පැවිදි මුල් කරගෙන ඒ භික්ෂුව තුළ බොජ්ජංග ධර්මයන් වැඩෙන ආකාරය හරි ලස්සනට ඊළඟට විස්තර කරනවා. යස්මින් සමේ භික්කවේ භික්ඛු යථා භූපකට්ඨෝ විහෙරන්තෝ තං ධම්මං අනුස්සරති අනුවිතක්කේති. ඒ විදිහට ඒ භික්ෂුව ඒ විවේකයේ සලසගෙන, කාය විවේකයේ, චිත්ත විවේකයේ සලසගෙන වාසය කරද්දී ඒ ධර්මයේ සිහි කරනවා. ඒ ධර්මයේ නැවත නැවත නුවණින් කල්පනා කරනවා. අන්න එතකොට වැඩෙන්නේ බුදුරජාණන් වහන්සේ වදානෝ සති සම්බොජ්ජංගෝ තස්මින් සමේ තස්ස භික්ඛුනෝ ආරද්ධෝ හෝති. අන්න එතකොට අර කල්යාණ මිත්‍ර ඇසුරෙන් විවේකයේ සරසගෙන, කාය විවේකය, චිත්ත විවේකය සරසගෙන
ඒ ධර්මයේ සිහි කරද්දී අනුවිතක්කේති අනුවිචාර මේ අනුස්සරති අනුවිචාරේ. ඒ අනුව සිහි කරද්දී ඒ අනුව විචාරේ, ඒ කියන්නේ විමසා බලද්දී වැඩෙන බොජ්ජංගේ යන පළවෙනි බොජ්ජංගේ සති සම්බොජ්ජංගේ. ඒතර සති සම්බොජ්ජංග ඨාණීය ධර්ම කියලා අපි කතා කළා පවගේ වැඩසටහන. ඒතර ඒ සති සම්බොජ්ජංගේට උපකාර වෙන ධර්ම වලට ඇතර මේ මේ දහම් කරන අපිට ගල්ප ගන්න පුළුවන්. ගල්ප ගන්න පුළුවන්. කල්යාණ මිත්‍ර ඇසුර, ඊට පස්සේ සිහිපත් කිරීම, ධර්මයේ අහඬ ලැබීම, හිත කය මේ කියන කාය උපකාසින චිත්ත උපකාසිනජ කියලා කියන්නේ. කය මානසිතේ සැහැල්ලු සංසිඳු බව නේද සන. ඒ ඒ පව උපකාර වෙනවා මේ සති සම්බොජ්ජංගය පටන් ගන්න. හට ගන්න නේද සන. හට ගන්න. ඉතින් මේ වික්ෂුව ඒ විදිහට ඒ ධර්මයේ සිහි කරද්දී අනු විතර්ක කරද්දී ඒ භික්ෂුව තුළ සති සම්බොජ්ජංගය පටන් ගන්නා ලද්දේ වෙයි කියනවා. ඒ වගේම යම් කාලයක භික්ෂුව ඒ විදිහට සති සම්බොජ්ජංගය වඩනවද, අන්න එතකොට ඒ භික්ෂුව තුළ සති සම්බොජ්ජංගය භාවනා පරිපූර්ණින් ගච්ඡanti භාවනාවේ ඒ වෙලාවේ පරිපූර්ණත්වයටපත් වෙනවා. අපි ආහාර කතා කරද්දී නූපන්නා වූ සති සම්බොජ්ජංගය උපදින්නටත් ආහාර තියෙනවා කිව්ව උපන්නාව සති සම්බොජ්ජංගේ වඩා වර්ධනය වෙලා භවනාවෙන් පූර්ණත්වයටපත් වෙන්නත් මේ ආහාර හේතුව. එහෙමයි එහෙමයි. එතකොට යම් කාලයක සති සම්බොජ්ජංගේ වික්ෂුව වඩනවාද, එතකොට ඒ කාලයේ වික්ෂුව තුළ සති සම්බොජ්ජංගේ භවනාවෙන් පූර්ණත්වයටපත් වෙනවා කියලා. අන සති සම්බොජ්ජංගේ වැඩෙන ආකාරය. ඊට පස්සේ සෝ තථා සතෝ විහරන්තෝ, ඒ විදිහට දැන් මේ වික්ෂුව සිහියෙන් වාසය කරද්දී තං ධම්මං පඤ්ඤායි පවිච්චිනති පවිචරති පරිවීමංස මාපජ්ජති. එයා සිහියෙන් වාසය කරද්දී මොකද වෙන්නේ? ඒ ධර්මී පවිච්චිනති, ඒ ධර්මී ප්‍රඥාවෙන් විමසනවා. විමසනවා විමසනවා. පවිචරති ප්‍රඥාවෙන් ඒ ධර්මී හසුරුවනවා. විමස විමස බලනවා. ඒ වගේම පරිවීමංස මාපජ්ජති, මනවින් විමසීමට පැමිණෙනවා ඒ ධර්මී. විචේ ධර්ම විචේ. අන්න එතකොට යස්මින් භික්කවේ සමේ භික්ඛු තථා සතෝ විහෙරන්තු, යම් කලෙක භික්ෂුව ඒ විදිහට සිහියෙන් වාසය කරමින් ඒ ධර්මයේ ප්‍රඥාවෙන් විමසනවාද, ඒ වගේම පවිචරති ධර්මයේ මනාකොට හසුරවනවාද තමන්ගේ නුවණේ, ඒ වගේම මනවින් පරිවීමංස මාපජ්ජති මනවින් විමසීමට පැමිණෙනවාද තස්මින් සමේ, අන්න එකල ඒ භික්ෂුව විසින් ධම්ම විචේ සම්බොජ්ජංගේ පටන් ගන්නා ලද්දේවි. අනනු ධර්මයේ නුවණ විමසද්දී යා තුළ ධර්ම විචේ සම්බොජ්ජංගයයි වැඩෙන්න ආරම්භ වෙන්නේ, පටන් ගන්න. එහෙමයි. එතකොට මේකට හේතුනේ අර කල්යාණ මිත්‍ර ඇසුර නේ. යෝනිසෝ මනසිකාරය කියන එකේ විස්තර නතර අර ආව ධර්මෙම තමයි මේ විමසන්නේ, ඒක හැසිරෙන්නේ ආයයි දැන් පවිචින්නති පවිචරති පරිවිමංශ ආපජ්ජති නේ සාර. ඔව්. විමසිත පැමිණෙනවා නේද? එහෙමයි. ඒ ඒ ඒතකොට වැඩෙන්නේ මේ ධම්ම විචේ ධම්මවිචේ සම්බොජ්ජං පටන් ගන්නවා. අන්න එතකොට යම් කලෙක එහෙම ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩනවාද, එතකොට ඒ ධම්මවිචේ සම්බොජ්ජංගේ භාවනාවේ පූර්ණත්වයට සම්පූර්ණත් වෙනවා. එහෙම දිනු වෙලා යනවනේ. එහෙම ඊට පස්සේ යස්මින් සමේ භික්කවේ භික්කුණු තං ධම්මං පඤ්ඤාය පවිච්චිනතු, යම් සමේක භික්ෂුව විසින් ඒ ධර්මයේ නුවණින් විමසනවද, මනවින් විමසනවද, ඒ නුවණින් විමසීමට පැමිණෙනවද, අන්න එතකොට ඒ භික්ෂුව ඒ ධර්මයේ නුවණින් විමසද්දී ආරද්ධං හෝති විරියං අසල්ලේ නම් කියනවා. ඒ භික්ෂුවගේ වීරිය ආරම්භ වෙනවා. අර ආරම්භ ධාතු ස්වභාවයට ඇවිල්ලා. අර ඇවිල්ලා. වීරිය ආරම්භ වෙනවා. එතකොට ධර්මයේ නුවණින් විමසීම වීරිය ආරම්භ වෙන්න වීරිය මේ පටන් ගන්න උපකාරයක්. ඒතර වීරිය ආරම්භ වීරිය ගැන හොයන කෙනෙකුට වීරිය හට ගන්න කැමති කෙනෙකුට කරන්න සුදුසියක් තමයි මේ කල්‍යාණ මිත්‍රයන් සිහි කරලා ඒ ධර්මයේ සිහිපත් කරලා මේ ධර්ම විමසන එක තමයි විමසන එක. අන්න එතකොට එයා ඒ විදිහට වීරිය ආරම්භ කළාම එයාගේ හිත හැකුලෙන් නැතුව පවතිනව. අන්න එකල භික්ෂුව විසින් ආරම්භ කළා තියෙන විරිය සම්බොජ්ජංගේ. අන්න සති සම්බොජ්ජංගේ වරුණා. ඊට පස්සේ ධම්ම විචේ සම්බොජ්ජංගේ. දැන් වීරිය පටන් ගත්තා. විරිය සම්බොජ්ජංගේ දැන් එයා තුළ පටන් ගෙන. ඉනි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන ආකාරයට වීරිය දිනු වෙනවා කියන්නේ වීරිය බොජ්ජංගයක් විදිහට චතුරාර්ය සත්‍ය අවබෝධයට හිත කර විදිහට එයා තුල දිනු වෙනවා. එහෙමයි. අන්න එතකොට වීරිය සම්බොජ්ජංගේ භාවනාවෙන් පූර්ණත්වයට යනවා ඒ භික්ෂුව තුල.
ඊළඟට යස්මින් සමේ භික්කවේ භික්කුණෝ ආරද්ධ විරියස්ස උපජ්ජති පීති නිරාමිස. යම් කාලයක භික්ෂුව විසින් ඒ විදිහට වීරිය ආරම්භ කරලා කටයුතු කරද්දී ආරද්ධ වීරියෙන් අකුසල් ප්‍රහාණයට කුසල් උපදවා ගන්න ආරද්ධ වීරියෙන් වාසය කරද්දී උපජ්ජති පීති නිරාමිස. නිරාමිසෝ ප්‍රීතියක් උපදිනවා. වීරියෙන් අපිට වාසය කරනකොට අපිට මේ ප්‍රීතිය නිරාමිස ප්‍රීතිය උපදින ස්වභාවයක් තියෙනවා නේ. තමන්ටම ඒ සැක දුර වෙලා මාර්ගයේ තමන් ඉන්නවා කියන තේරුම තියෙනවනේ. ඒත් එක්ක ප්‍රීතිය හටගන්නේ. ප්‍රීතිය හටගන්න. අන්න එතකොට පීති සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්කුණෝ ආරද්දෝ හොති භික්ෂුව විසින් එතකොට ප්‍රීති සම්බොජ්ජංගයයි ආරම්භලා තියෙන්නේ කියලා. සැක කුස් නැතුව තමන් අවබෝධය ඇති කිරීමේ අංගයක් වශයෙන් ප්‍රීතියත් ක්‍රියාත්මකයි. ක්‍රියාත්මකයි. ඒතර බලන්න මේ බොජ්ජංග වැඩි යන ආකාරයේ බුදුරජාණන් වහන්සේ ඉතා මනාකොට මෙතනදී විස්තර කරනවා නේද? සති ධම්ම විචේ විරිය පීරි දක්වා සනසේ අපි කතා කළා නේද? ඊළඟට යස් යම් සම්මෙක වික්ෂුවට පීති මනස්ස කායෝපි පස්සම්බති චිත්තම්පි පස්සම්බති. හා මේ විදිහට ප්‍රීතිය විරිය තුල ප්‍රීතිය උපදිනවා. නිරාමිස ප්‍රීතිය අන්න ප්‍රීතිමත් මනසක් ඇති කෙනාට කායෝපි පස්සම්බතියගේ කය සහල් වෙනවා. කායික බරගතිය දරත පීඩා දුර වෙලා ගිහිල්ලා කය සැහැල් වෙනවා. ඒ තුළ චිත්තම්පි පස්සම්පති සිතත් සැහැල්ලු භාවයට පත් වෙනවා. කය සැහැල් වෙනවා නේද? අර නිදිමත් තීන මිද ඒ වගේ දුර වෙනවා. ඒ කියන්නේ අර බත් මත එහෙම ඇඟ මැලි කරන තියෙන අපි ඒවා කොම අයින් වෙනවා. ඊළඟට පස් එතකොට ඒ විදිහට කය සැහැල් වෙද්දී සිතත් සැහැල් වෙද්දී පස්සද්දි සම්බොජ්ජංගයයි යාතුල වැඩි ආරම්භලා තියෙනවා. ඒ ස්වභාවයේ පස්සද්දි සම්බොජ්ජංගේ භාවනාවෙන් පූර්ණත්වයටපත් වෙනවා කියන්නේ. එතකොට පස්සද්දි සම්බොජ්ජංගේ මේ භාවනාවෙන් පරිපූර්ණත්වයටපත් වෙද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යාතුල පස්සද්ද කායස්ස සුඛං හෝති. කය සැහැල් වෙනකොට යාතුල සැපයක් ඇති වෙනවා. සුඛිනෝ චිත්තං සමාධේති. සැපවත් කෙනාගේ සිත සමාධිමත් වෙනවා. යස්මින් සමේ භික්කවේ භික්කුණෝ පස්සද්ද කායස්ස සුඛිනෝ චිත්තං සමාධේති. මේ විදිහට කය සැහැල්ලු කයක් ඇති කෙනාගේ සැපවත් කෙනාගේ සිත සමාධිමත් වෙනවද? අන්න එතකොට සමාධි සම්බොජ්ජංගයයි යාතුල වැඩෙන්නේ. එයයි භාවනාවෙන් පූර්ණත්වයටපත් වෙන්නේ. එතන දැන් චිත්ත සමාධිය ලැබෙන දැන් මුතන ආවෝදය ඇති කරන අංගයක් වශයෙන් චිත සමාධිය ලැබීම දක්වාම විස්තර කරන්නේ. විස්තර කරන්නේ. එතකොට බලන්න ස්වාමීන් වහන්සේ මේ සිහියෙන් අර කල්යනා මිත්‍රයාගේ ධර්මයේ සිහිපත් කරලා ඒ ධර්මයේ විමසලා ඒත් එක්ක යාගේට වීරිය හට අරගෙන නේද? ඊට පස්සේ ඒත් එක්ක ඒ හිතට ප්‍රීතිය ඇවිල්ලා සිතකය සංසහැළු බවටපත් වෙලා කය සංසිඳිලා මේ චිත සමාධිය කරා ගියා නේද? එතකොට සමාධි සම්බොජ්ජංගේ යතුල වැඩෙන්නේ. එතකොට තවදුරටත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ විදිහට සමාධි සම්බොජ්ජංගයේ භාවනාවෙන් පූර්ණත්වයටපත් වෙද්දී සෝ තථා සමාහිතං චිත්තං සාධුකං අජ්ජුපෙක්ඛිතා හොත්. ඒ විදිහට සමාධිමත් සිත ඇති කෙනාගේ හිත මනවින් මදහත් භාවයට මදහත් වේයයි දිහා බලන්න උපේක්ෂා සහගත වේදිහා බලන්න මේ යොමු වෙනවා. අන්න යස්මින් සමේ භික්කවේ භික්කු තථා සමාහිතං චිත්තං සාදුකං අජ්ජුපෙක්ඛිතා හොති. ඒ විදිහට එයාගේ හිත ඒ සමාධිමත් හිත දිහා මනාකොට මැදහත් බලනකොට මධ්‍යස්තව බලනකොට එතකොට උපේක්ෂා සම්බොජ්ජංගය පටන් ගන්නා ලද්දේ වේ. යම් කලෙක භික්ෂුව උපේක්ෂා සම්බොජ්ජංගේ වඩයිද එතකොට ඒ භික්ෂුව තුළ උපේක්ෂා සම්බොජ්ජංගේ වැඩිමින් සම්පූර්ණත්වයට පත් වෙනවා කියන්නේ. අන්න එතකොට සත්ව බොජ්ජංගම වැඩි යන ආකාරය මෙතනදී බුදුරජාණන් වහන්සේ විස්තර කළා. එහෙමයි. අවසානයේ සාන්නාසය දේශනා කරනවා මේ බොජ්ජංගයන් මෙහෙම වැඩුවහම බහුලව වැඩුවහම ප්‍රතිඵල සතක් අනුසස් සතක් කැමති වේ යුතුයි කියන්නේ. ඒ කවර ප්‍රතිඵල සතක්ද කියනවා මේ විදිහට කල්යාණ මිත්‍ර ඇසුරින් මේ බොජ්ජංග වඩා ගත්තොත් මෙලොවදීම එයාට කලින්ම අරහත්ත්වයට පත් වෙන්න පුළුවන් කියන එක කලින් ප්‍රතිපද. සියලු කෙලෙස් ප්‍රහාණය කරන්න අවස්ථාව තියෙනවා මේ ජීවිතේ.
කලින්ම යාට අරහත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඒ පළවෙනි ආනිසංසය. පළවෙනි ආනිසංසය. මෙලොවදීම කලින්ම අරහත්ත්වයටපත් වෙන්න බැරි වුණොත් මරණ කාලයේහි අරහත්ත්වයටපත් වෙන්න යාට අවස්ථාව ලැබෙනවා. කියන්නේ මරණ මොහොතේදී රහත් වෙන්න අවස්ථාවක් තියෙනවා කියන එක නේද? එහෙමයි. දෙවෙනි ආනිසංසය. දෙවෙනි ආනිසංසය. එහෙම බැරි වුණොත් එයා බුදුරජාණන් වහන්සේ වදාරනෝ අරහත්ත්වයටපත් වෙන්නේ නැත්නම් මරණසන්න මොහොතේ එයා අන්තරා පරිනිබ්බායි අනාගාමී ඵලයටපත් වෙනවා. ඒ කියන්නේ සුද්ධවාස බඹලෝ ඉපදිච්ච ගමම්ම අරහත්ත්වයටපත් වෙන අන්තරා පරිනිබ්බායි කියන අනාගාමී ශ්‍රාවකයා බවට පත් වෙනවා. ඊළඟට තවදුරටත් බුදුරජාන් වහන්සේ විස්තර කරනවා එහෙමත් බැරි වුණොත් උපහච්ච පරිනිබ්බායි අඩක් ආවස සුද්ධවාස බ්‍රහ්මලෝකේ අඩක් ආවස ගෙවලා පිරිනවම් පහන අනාගාමී මේ ඵලයටපත් වෙනවා. භාගයක් අවශ්‍ය ගෙවලා. එහෙමයි. එහෙමත් නූනොත් අසංකාර පරිනිබ්බායි කියන්නේ උස්සාහයෙන් උස්සාහයක් නැතුව මේ අනාගාමී බවටපත් වෙලා උස්සාහයක් නැතුව ඒ සුද්ධවාස බ්‍රහ්මලෝකයේදී අරහත්ත්වේ සාක්ෂාත් කරන ශ්‍රාවකී බවට පත් වෙනවා. එහෙම නොවුනොත් සසංකාර පරිනිබ්බායි ශ්‍රාවකී බවට පත් වෙනවා. ඒ කියන්නේ උත්සාහය කරලා වෙහෙසිලා අරහත්ත්වේ සාක්ෂාත් කරන සුද්ධාවාසිකරණය. අන්තරා පරිනිබ්බායි පුද්ගලයා ඊට පස්සේ සවන්නස අන්තරා උපහච්ච පරිනිබ්බායි ඊට පස්සේ අසංකාර පරිනිබ්බායි සසංකාර පරිනිබ්බායි අවසාන වශයෙන් මේ සුද්ධාවාස බ්‍රහ්මලෝක පහේම උපත කරා යන උද්දන්සෝත අකනිට්ඨගාමි කියන අර අනාගාමි. ඒ කියන්නේ අකනිට්ඨ බමලෝ දක්වාම උපත කරා යනවා. යනවා එහෙමයි. අන්න ඔය විදිහට ඔය ඵල හතපත් වෙනවා නේද? ඔව්. ඉතින් ඔතන ඵල පහක්ම අනාගාමි පුද්ගලයා. අනාගාමි පහ. පහ. අර මුල් දෙකේ එතකොට කලිම රහත් වෙන ස්වාමීන් වහන්සේ එහෙම නැත්නම් මරණ මොහොතේදී අරහත්ත්වයට ලැබෙන කෙනෙක්. ඒ තමයි අනිසස් හත. එහෙම. එහෙමයි සනත්. ඒ විදිහට තමයි සන්නස ඒ ආනිසංස හත ඒ විදිහට බොජ්ජංග වඩා ගත්තාම මේ සීල සූත්‍රේ විස්තර වෙන්නේ. හොඳමයි පින ස්වාමීන් වහන්සේ සීල සූත්‍රයේදී මනාවකට භාගතුන් වහන්සේ මේ සප්ත බොජ්ජංග වඩන්ට වෙහෙසෙන කෙනෙකුට මාර්ගය හෙළි කරලා වදාළ සම්බුදු බණපදයි අපි ශ්‍රවණය කළේ සාකච්ඡා කළේ. කොටිම්ම කල්යාණ මිත්‍ර ඇසුරෙන් බුද්ධංගහත වැඩෙන ආකාරය ගැන මේ විස්තර වුණේ. ඒ කියන්නේ මනාකොට භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයා බුද්ධ දේශනාව උපුටා දක්වමින් කතා කරද්දී ඒ අහන අය ඒ ධර්මයේ සිහි කරද්දී ධර්මයේ විමසද්දී සති සම්බොජ්ජංගේ පටන් ධම්මවිචේ සම්බොජ්ජංගේ ඉඳලා බුද්ධංගහතම මනාකොට දිනු වෙන බව ස්වාමීන් වහන්සේ අපට පැහැදිලි කරලා දුන්නේ. ඉතින් පින්නස් ස්වාමීන් වහන්සේ සබ්ද පුජ්ජංග දිනු කරගන්නට වෙහෙසෙන දෙමිනිස් ලෝකයාට මේ විදියට තමන් කැමති ආකාරයට ඔබ හොයන ඒ උතුම් පුජ්ජංගහත දිනු කරගන්නට ඒ භාගතුන් වහන්සේගේ ධර්මයමයි උපකාර වෙන්නේ. ඒ ධර්මයම සිහිකරන එකයි උපකාර වෙන්නේ. සති සම්පුඤ්ඤංගේ වැඩෙන්නෙත් එතකොටයි. ධම්මවිචේ සම්පුඤ්ඤංගේ වැඩෙන්නෙත් එතකොටයි. වීරිය උපදින්නෙත් එතකොටයි. ප්‍රීති පස්සද්දී ඒ වගේම චිත්ත සමාධිය ලැබෙන්නෙත් එතකොටයි. උපේක්ෂාවට පත් වෙන්න ලැබෙන්නෙත් එතකොටයි. ඉතින් ඒ නිසා මේ විදියට මේ උතුම් බොජ්ජංග ධර්ම අවබෝධය ඇති කරන බොජ්ජංග ධර්ම ඇති කර ගන්නට නිරන්තරයෙන් පින්නස් ස්වාමීන් වහන්සේ අපගේ ඒ නිර්මල බුද්ධ වචනේ උපුටා දැක්වීමේ පින දෙවියන්ට මිනිසුන්ට හැම දිනාට උපකාර වේවා. ශ්‍රද්ධා රූප වාහිනී ශ්‍රද්ධා ගුවන් විදුලිය පින්නස් ස්වාමීන් වහන්සේලා අනගාරික මෑණියුරු නැතුළු ධර්මයේ රැගෙන එන සියලු ධර්මදේශකයන් වහන්සේලාගෙන් ලෝට දායාද කරන්නේ ඒ නිර්මල ධර්මයමයි. ඒ නිර්මල ධර්මයමයි උපකාර වෙන්නේ බොජ්ජංග දිනු කරගන්න. ඉතින් ඒ නිසා පිරිසිදු නිර්මල තුම් භාගතුන් වහන්සේගේ ධර්මය අහමින් දෙවියන්ට මිනිසුන්ට හැම දිනාටම උතුම් වූ බොජ්ජංග ධර්මයන් දිනු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ අවබෝධ කරගන්නට පින්නස් ස්වාමීන් වහන්සේ මේ පුණ්‍ය ධර්ම ඒකාන්තයෙන් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සම්මා සම්බුද්ධෝ වත්සෝ භගවා ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ
ශාවක සංඝෝති.